මෙලොව සසරක බුදු මහත්වනේ මොලයක් නැති හොරක්. මේ කොමිටියේ මම මෙම්බර් කෙනෙක්. කොමිටි කියන්නේ කොමිටියේ මේ විද්වත් ශ්‍රී ලංකා කලා සංධානයේට වසන්ති චතුරාහන්ට පින් සිද්ධ වෙන්න වැරදීම කිව්ව කොහෙද? මඩහත්වලා මේ මම මලගෙදරක ඉන්නකොට මට කතා කරලා කිව්වා වසන්ති මෙනවිය බන්දු මේ ඔයාට කතා කරන්න බන්දු පොඩි වැඩක් පටන් ගන්න යනවා මට තනියම කුටි කන්න බෑ ඔයත් එනවා නම් පොඩි කතියක් තියෙනවා ඔන්න ඔහොම තමයි මඩ ආරාධනා ඒ උඩ මෙලෝ සසරක් නැතෝ තමයි මම මම දේශපාලනේ කියන එක ඇත්තටම දැන් මම ඕලෙවල් උත් ෆේල්න ඒව විද්‍යාව කරේ නෑ කාලෝපවස ගන්න සමාන ඒ වගේ පොඩි ගොම්බෝරු ගති මගේ තියෙනවා ඒක මගේ දෙමෝපියන්ගේ අප්සෙට් එක මගේ අප්සෙට් නෙ ඒක ඡානාවල තිබ්බ ප්‍රොබ්ලම්ස් but I don't know why but at the moment sorry අන්න ඉංග්‍රීසි එනවා ඒවා 2 මිනිත් විතර තමයි තියෙන්නේ මේ වගේ විද්වත් වටිනා කලා සංධානයක ශ්‍රී ලංකා කලා සංධානයේ බී කරා මාරයි නියම යුගයක බී කරේ රංජන් සහෝදරයා මතක තියාගන්න හැබැයි පුතේ මම නම් ඇවිල්ලා ඉන්නේ සසරක් නැහැ මගේ ලොකු දෝඩ 27යි චූටි දෝඩ 24යි පුතාට 21යි ඇති ශ්‍රී ලංකාවේ චිත්‍රපටියක් රඟපාපු නිසා කෑගල්ලින් දැන් සේන සමසින් සහෝදරයත් එක්ක ඇවිල්ලා මිල්ටන් ජයවර්ධන දෙන සහෝදරයා ඉදිරි කරපු නිසා මම රඟපෑවා ඒ මුදල් වලින් මේ බබා තුන් දෙනාටම මට වඩා ඉගැන්නුවා යෝ නියමයි මචං රජා අමරු හැමති කියන්නේ සොරස එතකොට මම මේ කියන්නේ මට ඒ වගේ දුරවණකම් තියෙනවා ඒක එතකොට මට නඩු ගන්න නැහැ මං ගොප්පේ මම ඉගෙන ගන්නෑ සමහර මම මෙන්ටල් හොස්පිටල් ගෙනියන්න ඉදිරියට ආවන්නේ නෝදෝ මගේ එතකොට මම බැලලා අවුරුදු 35 සිනමාවේ අවුරුදු 45 යුග පහකට එන ෆිගර් එකක් මේ එතකොට මේ ෆිගර් එක පටස් ගාලා හැරෙනවා යනවා අන්දමන්ද මම වීරුකාරෙක් නෙමෙයි නමත් මම මේ රටේ මිනිස්සු හිනැස්සුවා අවුරුදු 45 30 හිනැස්සුවා නමුත් මිනිස්සු ඉසන් හිනස්සලා ඒ මිනිස්සුන්ගේ මේ රටේ උතුම් කලා කරුවන් ඔක්කොම සම්බන්ධ වෙලා මේ මුළු රටේම මිනිස්සුන්ගේ ලේ පිරිසුදු කරා නමුත් අපේ ලේ ටික අපිරිසුදුයි අපේ ලේ අපිරිසුදුයි නැත්තම් මෙවන් උතුම් කලා සංධාන බිහි වෙන්නේ නැහැ නිලා නෙමෙයි රජන් මහත්මයා අපේ අනිකුත් අපේ ජගත් මහත්මයා අපි මේ මහන්සි වෙලා තියෙන මේ උතුම් කර්තව්‍යෙට මාව සම්බන්ධ කරගෙන තියෙන්නේ මට මෙලෝ සසරක් නැහැ මට නැවතුණක් පාක් කරන්න ඉඩ නැහැ මම මහරගම ඉන්නේ මොකද නැවතෙන්න පුළුවන් කෙනෙක් මේකෙන් අයින් වෙන්න කියලා පාක් කරන්න ඉඩ නැහැ මම ගන්න නැහැ එතකොට නැමක් දුන්නම ගන්න පුළුවන් පාකින් පොයින්ට් එකක් තියෙනවා පාකින් පොයින්ට්ස් නෑ නෝ ප්‍රොබ්ලම් ඇට් ද මොමන්ට්ස් දැට්ස් ද වේ ඒ වගේ මේ වගේ පුච්චලේ වසන්ති චතුරාණි වගේ බුද්ධිමත් නෝබන කෙනෙක් සිලෙක්ට් කරා කියන්නේ මේ කොමිටියේ මම ඉන්නවා කියන්නේ අර ජගත් සහෝදරයා දුන්නා වගේ ඒ වගේම නීලා වික්‍රමසිංහ සහෝදරිය දුන්නා වගේ අපේ වසන්ති සහෝදරිය ඉන්නා වගේ මේකේ විශාල අපිට සතුටක් ආවා කිසි කෙනෙක් හිතපු නැති ඉතාමත් වටිනා ශක්තිවන්ත මිනිසෙක් මේ දේ බිහි කරන්න උනන්දු සහ ධෛර්යය වුණා මම මේ වෙලාවේ දෙවිහිමියෙන් කිසිම වේදයක් නැතු සමන් දිසානායක සහෝදරයාට තමුන්නාන්සේලා ඔක්කොම වෙනුවෙන් මේ කල අද්විතීය ඇත්ත කලා සංධානයට ශ්‍රී ලංකා ඇත්ත කලා සංධානයක් මම මේ තැන් තැන් වල රැස්වීම වලට උසාවාර සංසාර යන්නේ නැහැ මම එපා වෙලා මලගෙවල් වලට යන්නෙත් නැහැ මොකද මලගෙවල් එපා වුණා සරද්දසනාගේ මලගෙදරේ තව මලගෙදරක් වුණා මිල්ටන් මල්ලවාරච්චිගේ මලගෙදරෙන් දවස් 7ක් තිස්සේ නිදි මරලා ඉල්ල එපා වුණා අන්තිම දවසේ මේ පොඩි ටෙලිෆෝන් කෝල් එකක් ගෙදර ඇවිල්ලා මට මිලිලෙච්චා මං කැමති නැහැ එතකොට සරද්දසනාගතුමන්ගේ මලගෙදරදී මලගෙවල් එපා වුණා කලාකරුවාගේ අනිත් මල ඒ වගේ නන්නත්තර කංගල දැන් අද මේ අපේ කලාකරුවන්ගේ දුක තුනී කරගන්න අපිට පුළුවන්ද බැරිද කියන එක අපිටත් ප්‍රශ්නයක් වෙන යුගයක ශ්‍රී ලංකා කලා සංධානයේ බිහි කරා කියන්නේ
සමන් දිසානායක ඇතුළු සභාපතිතුමා ඇතුළු අපේ බුද්ධිමන් එඩිතර් අවංක මේ ඉන්න කොමිටියෙන් මම විශ්වාස කරනවා තමුන්නාත්සලාගේ ප්‍රශ්න මොන ප්‍රශ්නයක් තිබ්බත් නැතත් ඔය දැන් කතා කරපු දේවල් ඔක්කොම අහගෙන හිටියා. මේවට විශාල සාප ඉහළ තරුවල තියෙනවා. මේ රටේ මේ උඩින් බලපුවම මේවා මාර විදියට වදී වදින තැන් වලට වදී කිසිම පක්ෂභේදකින් තොර සිරමාව මැතිනික කාලේ නම් ලියමනක් තියාගෙන ඉන්නවා. මැතිනික කාලේදී මගේ ලියමන දෙන්න යනකොට එතන අපේම කලාකරුවෝ එක්ක ඉන්නවා ලියමන දෙන්න කියන්නේ ආපහුවාම. ඊට පස්සේ JR ජයවර්ධනතුමන්ගේ කාලයේදී ලියමන අරන් ගියා අපට දුර අපේ කට්ටේ හිටියා. දෙන්න කරලා කෙල්ල ගාගෙන ආයිර්වදේ ප්‍රේමදාන මහත්තයාගේ අම්මලේ එතෙන් යනකොට අම්මලු ලියපොරක් ඉන්නවා. දෙන්නම් මුන්නේ මං ආවා. මොකද ඒ කට්ටියකින් තමයි ලියමන දෙන්න මම අවසර ගන්න ඕන. ඊළවදේ ප්‍රේමදාසතුමන්ගේ අකල් පියෝවෙන් පසුව නැවත ආවාලු යන්න ඕම. විසිබලා කරා ආයෙත් ලියමන ගෙදර ගෙනාවා. ඊට පස්සේ දැන් ලියමන තියාගෙන ඉන අම්මලුට යන්න බෑ. මම යන්නත් මම ගියා. මං දැන් දෙපාර තුන් පාර දැන් මං ගියා. නමුත් ඒකට අර ලියමන ගන්න බෑ නිකන් මේ නිකන් මොකද්ද වගේ. දැන් මෙව්වා වෙලා වගේ. උතුම් ශ්‍රේෂ්ඨ රංගන සිද්ධාරයත් එක්ක රඟපාලා උපකතා නැග වෙලා හිටියා. බලාගෙන අපි හිටියා. මේක තමයි දුක. තව ඊට පස්සෙත් ආවා. මේක තමයි දුක. ඔබතුමත් දැන් කෑ ගහනවා. ඔක තමයි දුක. කෑ ගහන්නේ මාරුදුක. කමන්නේ ඔබතුමාලගේ ලයිට් බිල් ගවන්නේ කොහෙන් අරි වෙන්න තියෙන. මගේ ලයිට් බිල් ගවා ගන්න තාමත් අවුරුදු 45 30 ඔබතුමාත්වෝ මමයි ගවන්නේ. මම දන්න තරමට මේ රටේ නායකයොත් එක්ක සම්බන්ධ වෙච්ච අපේ අහිංසක සුන්දර උතුම් කලාකරුවන්ගේ ගෙවල් කුලී තාම ගවන්නේ මේ අවුරුදු 45ටම. එතුමන්ලා එක එක වරප්‍රසාද අපි ආපම එයා ඉන්නේ අතන මොකක්ද කොටේජ් එක. මෙයා ඉන්නේ මෙතන. කොහොමද මම මචං මේ වගේ එකක ඉන්න බෑනේ. ඉන්නවද මචං? එතකොට අපිට දුක. එහෙමනම් කොටේජ් අපිට ඔක්කොටම ඕනේ නේද? එතකොට දැන් එතකොට මං ඉරිසියයි. වීදිල දැන් මං අයිනේ කොහොමද යන්නේ? පිට කෙනෙක් හදලන මං කැමති නෑ. අපි ඔක්කොම එකට හදන්න ඕන. අන්න දුක. එහෙම බෑ. එහෙම කලාවක් නෑ. ඒතර පිට රටින් එන ලොකු ෆන් එකක්. එන්නේ කලාකරුවන්ට. නමුත් වෙන කෙනෙක් අකුස්සියක් හදලා. එක්කෙනයි ඒ අර මොකද්ද අනවශ්‍ය දේ කරන්නේ. දැන් මෙතන ඔක්කොම ඉන්න අකුස්සිය ඕන කට්ටිය. වාදාත අකුස්සිය නෑ. එකෙනෙක් කක්කුසක් ගදාගෙන ලොකු ගානක් ඇවිල්ලා. මොකද? ඒක තමයි හැටිලු. පොඩක් කෑ ගන්න තුරු තමයි මේ අපේ වැඩක් තියෙන ඔය මොකද මේ මයි වලේ. ඊව මොකද? නෑ මේ වන්ද මේ මම වට කතා කරන්නේ මේ අතන පොඩක් කතා කරමු වැඩද? මොකද වැඩද? මම කක්කුසය ගන්න කතා කරේ. නෑ මේ. ඊව මොකද නෑ දුක. ඊරද මේ ඇවිල්ලා එක එකනට මොකුත් කියන්නේ නැහැ. ඉතින් ඉන්න. ඒක නෙවෙයි වෙන්න ඕන. මගේ මේ අවුරුදු 45ටම මම හදාගත්තේ මම කොමඩි කරලා මගේගේ එක ගැප් විකුණන සිනමාවෙදී නේ රෝදේ කරලා මම හිතුවා ඒක දුවයි කියලා ගිලිලැච්චයි දිව්වේ නෑ. මම හිතුවා කොමඩි වලට වඩා පොඩක් සිරා වුණ දුවයි කියලා නෑ. මම මිනිස්සු කැමති මගේ හොල් මං වල නොරමයි. සෝරි අමතුමා. එතකොට මේ එතෙන්දි දැන් මෙහෙම මම ජීවත් වෙනවා නම් මගේ දරුවන්ට මේ බන්දු සමරසිංහේ දරු පෙට්ටිය දාගන්න බෑ රජේ පාසලකට. තොන්දනම ප්‍රයිවට් ස්කූල් සල්ලි දෙන ඉඳ නෙවෙයි. ගන්නෙ නෑ. මොකද්ද වෙනව මම එනකොට? මම මොන පක්ෂයකවත් නෑ බුදු හත්තිලව්වේ. කිසිම පක්ෂක පුජ්‍යලේ නෑ. නෑ මචං මෑන් එක විදියක්. හෙලෝ. ඒකන හේතු? නෑ ඔය ආටිකල් එක අපිට යන්න නැද්ද බන්දු? නෑ මචං ඌනේ එක විදියක් බෑ. ඔන්නෑ නෝ මීඩියා. ඒක තව මම ටීවී එකට එදා ආවේ නෑ මචං කතා කරා මේ ආවේ නෑ නෝ. අපි මේ අතන කොම්පියුටර් පුඩු රව කොම් කියන්නේ නෑ මූ කිවොන බෑ කියලා. කිව්වා මේ ආවොත් විනාඩි 20ක් තියෙනවනේ විනාඩි 20ට විනාඩි ගානේ සල්ලි අය කරනවා කියලා. මොකද? විනාඩි ගාන සල්ලි අය කරනවා කිව්වා. එයාගේ තක්තේරුවක් තියෙනවලු එයාගේ මාකටිං කරන්න එයාගේ ගෙදර කට්ටියලු. ඔව්. එයා නිකන් එවන්න බෑ. ඔව්. අර නදීස් බෑන්ක් එක කරලා නිකන් channel එකේ ඉන්න බෑ නිලෙච්චයි. මම යන්නේ. දැන් මගේ චිත්‍රපටයක් ආවොත් මම යනවා. සාලාන. ඒතර මේක රකින්න ඕන තමුන්නාසල ඔක්කොම. බෑ. ඒකට ගස් තියෙනවා. ඒකට දුක තියෙනවා. පෙරේද මම රොටි කෑවේ මං ආසින්ද සල්ලි නැති ඉඳ නේද. නමුත්
ඊට ඉස්සෙල්ලා දවසෙත් මම රොටි කෑවා මුල් වේල් තුන. එදා සල්ලි නැහැද? බබාට සල්ලි අරන් දෙවන්න වෙලා. ඒතර මගේ දරුපටව් එහෙම ඉගෙන ගත්තා කියලා අනිත් කලාකරුවන්ට හදිස්සියේ මොන හරි ඥාන ප්‍රශ්නයක් උඩ දරුවෝ නැහැ කියලා මට කරන්න දෙයක් නැහැ. නමුත් මම සිනමානාලුවෙක් වශයෙන් මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දරුවෝ තුන් දෙනෙකුත් ඉන්න ගෙයක් හදන ඔක්කොම කර මේ මම මේ කරේ. හරි අමාරුයි කරේ. තාමත් මාර දුකක්. මම ඒ දුක කියන්නේ නෙමෙයි මෙතෙන්ට ආවෙනවා මෙතෙන්ට ආවේ පුතේ. ආපහු යන්න නෑ. අනිවාර්යෙන්ම මෙතන බොරුවක් බෑ. පැත්තක් බෑ. බුදු සරණයි. දෙවි පිටයි. ශ්‍රී ලංකා කලා සංධානයේ බැබලේවා ඔබතුමාලට. මට නෙවෙයි මට මේ සංධානයේ මොකුත් වෙන්න ඕන නැහැ. අර අපේ GLGH අපේ ලොක්ක කිව්වා වගේ එතුමන් නැති වෙන්න කලින් වෙන්න ඕන නම් මට කිසිම දෙයක් වෙන්න ඕනේ නැහැ. මට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. මට ජනප්‍රිය වෙන්නත් ඕනේ නැහැ. මට චැනල් එකක්වත් එපා. මට කිසිම චැනල්ලක් එපා. ආපහු කොහේ යන්නද මං චැනල් වල නැගලා? පළවෙනියෙන්ම චැනල් එකට ඇවිල්ලා ඩාන්ස් එකක් දාන්න දරුවා අරගෙන අරගෙන ආපු අම්මා මාත ගානකින් ගෙදර ගිහලා තියෙන තාත්ත ගාව. දරුවා ඉන්නව අම්මනේ. ඉතින් දැන් ඕක කිව්ව කියලා දැන් මං හිතා රුසාවිගේ කියන්නේ. ඉතින් ඇත්තටම මම නැහැ. මේ නම් දැන් අපි මේ කොමඩි නෙවෙයි. එහෙනම් මේ ශ්‍රී ලංකා කලා සංධානයේ ප්‍රධාන පලේ පුජ්ජලේ ආරක්ෂක මිනිස්සේ මේක තමයි උතුමාණනේ. එහෙමනම් බුදු සරණයි ඔබතුමාලා මේ වගේ අහිංසක වටින සංධානයක් වෙච්ච ශ්‍රී ලංකා කලා සංධානය වෙනුවෙන් විසාර අපිටලු දෙයක්. මොකක්ද නැසල වෙන්නේ ඕනලාද? මේ රඟපානව නෙවෙයි. අතන තවුන්නාන්සලාට මේ ආපු පිරිසට පල්ලෙහා ප්‍රශ්නයක් නම් තවුන්නාන්සලා ඔක්කොම වෙනුවෙන් කුරුඳත් සෙට් එක ගාවම පෙට්‍රල් තියාගෙන පිටකෙනෙක් තමයි හැරෙන්නේ පුච්චන්න ඕන මන්න පුච්ච ගන්න. එහෙනම් ඒ වගේ චරිතයක් කාලෝස පැට්‍රික්ස් මාතර තියෙකොට තාත්තා මාලිම්බට ගල්බමුනේ. බුදු සරණයි